මේ ඒකත් හරි කියමුකෝ. උඹ ඔච්චර ගේමක් ගහලා අපේගේ කෑල්ලවත් කවුද කියලා කියපන්කෝ. උඹලා කොහොමද කියපන්කෝ එහෙම මගෙන් ප්‍රශ්න කරන්නේ. මම තමයි දැන් පන්ති නායකයා. ඉතින් ඒක අපි දන්නවා බං උඹ පන්ති නායකයා වුණා කියලා ඉතින් ප්‍රින්සිපල්ලායි. ආ උඹ එහෙමද කියන්නේ? අද ඉඳන් උඹලට මේ පන්තියේ හොස්මවත් ගන්න බෑ මගෙන් අහන්න නැතුව. ඒ මොන විකාර කතාවද බං ඒ? උඹලට ඒකේ වැඩ නැහැනේ. උඹලා ඉන්න ඕනේ දැන් මට ඕන විදියට. මගේ පදේට නටන්න ඕනේ. නැත්තම් බලා ගන්නම්මා. ඇයි උඹ මොනව කරන්නද? මොනව කරන්නද? ඒක බලාගමු මේ වෙලාවට. උඹලා දැනගනින් මේ පන්තියේ ටීචර් තමයි මගේ අම්මා. ඒකමද කරන්න එපා උඹලා. උඹලත් එක්ක කතා කරලා වැඩක් නැහැ. මං යනවා යන්න කැන්ටිමේ මොන හරි කන්න. ඒ මේ බලපංග මූගේ ටෝක් එක එනකොට නම් හරියන්නේ නැහැ බං. ඒක තමයි බං අපිත් මේ බැලුවේ. මොකද බං කරන්නේ මූට? බලමුකෝ. කොකාට වාරයක් ආව නම් තිත්තයටත් වාරයක් එයිනි. අනේ මේ මැට්ට තාම නැනේ. ආ අර ඉන්නේ. ආ මගේ පැටියෝ. අනේ මැට්ටෝ. ඔයා මං කියපු දේ අහලා මේ ඉස්කෝලේට මාව නේද? දන්නේ නැද්ද ඉතින් අනේ. ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවනේ මං. එතකොට ඇත්තටම ඔයා මං වෙනුවෙන්ද මේ ඉස්කෝලේට ආවේ? ඔව්වනේ. ඔයා වෙනුවෙන් නැතුව වෙන කවුරු වෙනුවෙන්ද මං මේ ඉස්කෝලේට එන්නේ? අනික මං පන්ති නායකයත් උනා. ෂා කොච්චර හොඳද ඔයා මං වෙනුවෙන් මෙච්චර දේවල් කරලා දිනනවා. ඒකනේ අනේ මං මෙච්චර ඔයාට කැමති. ඒ කැමති හින්දා නේ අනේ මෙච්චර දේවල් කරේ මං. ආහා මොකද හොර ගිරියා වගේ ළඟටම එන්නේ? මෝ පෙම් කෙනින්න අපි මූගේ කටු කන්න. හිටපන් කරන්නම් හොඳ වැඩක්. ටීචර්ගේ පුතෝ මේ ජීවිතේ දැන් මගේ අතේ.